දවසේදී අපේ අලුත් ජනාධිපතිතුමා අතුරු අයවැයක් එලිර් දැම්මා මේ අතුරු අයවැයි බැලූබැල්මට වැඩ්බද්ධ විතරක් ගත්තොත් මෙරටේ මිනිල්සුන්ට ජීවත්වවෙෙන අමාරු වෙලා තියෙන වෙලාවේ ජීවත්ව ක්‍රමයක් හදන හොයන වෙලාවේ දීවත්වෙන් විතරක් නෙවෙේ මැරෙන්්ඩත් ක්‍රමයක් හොයන වෙලාවේ වැඩ්බත් දෙෙන් විතරක් මංහිතන්න සහයට විසිපාහක විතර බදු වැඩිවීමක් වක්්‍ර වශයෙන් සිද්ධ වෙනවා රටේ සාමාන්‍ය පුරවැසිට ඒ දීවත්වට බැරි මිනිස්සුන්ට එහෙම සහනයක් අපිට පේන්න නෑ. ඒවගේ අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ මොහොතේ රාජ්‍ය සේවකයන් ලබාගෙන තියෙන නය සම්බන්ධයෙන් මේ වෙනකොට බැංකු අරන්තියන තීරණය අත් එක්ක සමහර වෙලාවටයට අටට තිබබ නය සදාහා විච්ච බැංකු පොලිය සයට විශ්ස දක්වා ඉදිරියට ගෙනිහිල්ල තියෙනවා. අප අරගල කරනකොට පොලිස් නිලධාරීෙන් අපිත් එක්ක කොච්චර ගහගත්තක් සමහාර උසස් පොලිස් නිලධරීෙන් අපිට කතා කල කියෙනවා ජීවත්වෙන් විදියක්ක් නෑ. රාජ්‍ය සේවයක් වූ පොලිසියෙත් සියයට අටට සමාර ණය පොලිය මේ වෙනකොට විස්සක් කරලා කියෙන එක අනෙ පනස් දහක නයක්ත් තරන් තිබ්බනං ඒ නය රුපියල් ලක්‍ෂය දක්වා වැඩිවෙලා තිය. ඊටත් වඩා වැඩි වෙලා තිය. ඒ වැඩිකිරීම සඳහ ක්‍රමයක් නෑියයට හතට අටට දහයට තිබ්බ පොලිය සයට විශ්සදක්වා වැඩි කරහම පනස්දහක් නයගෙවන මනුස්්‍යයා රාජ්‍ය සේවේ ඉතුරු කරගන්නේ සමහට රුපියල් පන්දහායි පඩිය. සමාර්වියට රුපියල් හද්දහයි. එතකොට තව පනස්දහක් ගෙවන්නහොහෙන්ද සල්ලි හොයන්න කියන කාරණාව ඉතාම වැදගත් මොකද මේ වෙලාවේ අපි ගනහතල බල තින විශේෂේම සෞඛ්‍ය කාරය ම්ඩලේ පැත්තිෙන් ගත්තාම අපිට ගනංහදල උප්පු කල්ලගේයන්නට පුළුවන් අපිට සේවාව සඳහා පැමිණීමට තියන ඉන්දන ගාස්තුුව පැට්‍රල් ගාස්තුව ගනංහදල බැලුවොත් ලැබෙන පඩියට වඩා වැඩි. එනිසා මේ මොහොතේ බදු වැඩිකරමින් ඒ බදුපිට බදු පනවමින් රටේ රටපාලනය කරන්නට නං අමුතු පාලනනියයක් දර්ෂනයක් විශ්ම කර්මයක් ආර්ථිකය පිළිබඳව මහානයායක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ. එතකො මේරටේ මිනිස්ස ජීවත්වෙන්නේ කොහොමද එම ඇත්ත මනිස්සු මැරෙන්නේෙ කොහොමද කියන එක මංගිතන්නේ ජනාධීපතිවරයා ඒ අතුරවාය කතාවත් එක්ක කියනවන ඉතා වැදගත් මොකද එක පැත්තකින් ගත්තනයට බැංකු පොලිකපාගන්නවා දෙගුණයක් මනස්දාක න අයක් තිබ රාජ්‍යසයවකයට ලක්‍ෂයක් ෙවන්ද වෙනවා කොහෙන් ගේවන්ද වෙයිද කියලා. න්න අපි වහම ඉල්ලනවා හෙම ගෙවන්න අපිට සල්ලි නෑ. ඒම කපාගන්න වුත් අපිට තීරණයක් ගන්න වෙනවා මේ රටේ රාජ්‍ය සේවකය විදිට පොදේ බැංකෝලට ගෙවන කිසිදු සතයක් අපි ගෙවන්නේ නෑ. මොක අපිට හෙම ගෙවන්න බෑ අපි බැංකුවල්ට නයගෙවන්න ඉස්සල්ලා අපි කාලා ජීවත්තෙලා මැ නැතුව න්නවන ඉද බැංකුවලට අපිගේෙනව ක්‍රමයක් හොයාගන්න අපි හිටියොත් තමයි අයගවන්න වෙන්නේ. කිය දට සට විස්ස පොලියටිනයග වන්න හිතයෝොත් අපිට ඉන්න වෙන්නනෑ අපිට බෙල්ල වෙලල්දාගන මැරඩ වෙනවා. එනිසා මේ ගණ්ඩ පුළුවන් ඒවා හරගෙන ගණ්ඩ එපා වැට්තියන එකත් වැඩි කරලා බදත් වැඩි කරලා තෙලුත් වැඩි කරලා විදු ලිපිලත් වැඩි කරලා ජලගාස්තුත් වැඩි කරලා අපි මලාට පස්සේ ඔගුල්න්ට බදු ගණ්ඩ වෙන්න අප මලමිනිය විකුණලා තමයි එනිසා අපි පහැදිලියම කියනවා මේ ක්‍රමය අපිට කරගෙනයන්න බෑ. හැබැයි. අපිට මේ තියන තහංචිය අපෙන් මේ ගණ්ඩ තියන එක අපේ රටේ ඉන්න බදුගෙවා ගණඩ බැරි අහිංසක මිනිස්සුන්ගෙන් තියෙන ඒ සහනය මේරටේ හැමෝටම බලප පාන්න නෑ ඉනිසා ඒ ොරදුරත් ඉතා වැදගත් දැන් ලබන සතිය වෙනකොට මේ රටේ තහරං කරපු අරක්කු සමාගමක් අරක්කු බෙදැන්ඩයන. මේ අරක්කු සමාගම සම්බන්ධයි මාබැංකු ගඩුදෙනුවට මමා බැංකු හොරුත් එක්ක ඉන් අරක්කු සමාගමක් මේ අරක්කු සමාගම රාබදු දෙපාර්තුමේතුවට විතරක් ගෙවන්ඩ තියෙනවා බිලියන ගණනාවක් මේ වෙනකොට ගෙවීම පැහැරඇරලා තියෙනවා. බිලියන එකයි දසබ හයක් දේශී ආදායමකට ගෙවන්න තියනවා මේ අරක්කු සමාගම අපේ ජනාධිපදිතුමාගේ ලඟම හිතවත්තු මහාබැංකු සමාගමට මහබැංකු හොරකමට ඉතාම සම්බන්ධයි මාබැංකු හොරකම නිසා ඔවුන්ගේ. නම් අතිට වල ිචා ගෙනනම් නවත සක්‍රියරගන යවා කියලා අපිට ආරංචි. ඒ අතර දේශී ආදායම එකට විතරක් බදදුගෙවිින් පැහරලා තියවා බිියන එකකයිද සමහයයක්. සුරාබදදු දෙපාර්තුමේ තුවට ගෙවිම් පහර කලා තියෙනවා බිලියන එකයිද සමත් දෙක. බදුවංචා විතරක් බිලියන දෙකයිද සමටක්. ඒ විතරක් නෙවේ අපපි අර කියපු බැංකු. ලංකා බැංකෝ වගේ ආයත නොලට තමයි අපේ සෞඛ්‍ය සේවාවේ රාජ්‍ය සේවකයන්ගේ. පඩිපත සම්පූර්ණයමයන් එගුළු දන්නවා සයටට අටේ පොලියට සියට විසක් අපිටිකිවන්න බෑ කියලා. හැබැයි ලංකාබැංකුවෙන් ඉතරක් බිලියන තුළක් කෝටි තුන්සීයක් නයදිීල තියෙනවා මේකෙන් අරක්කු සමාගමට තාම ගෙවලනෑ. මහජන බැංකුව ඊ ඟට අපේ සල්ලි අරගෙන මේ කියන සමාගමට ඉතරක් දිල තින කෝටි පන්සීයක් බිලියන පහක් තාමාරගෙන නෑ. අපේ සියට අටේ පොලි අරගෙන සියට විස්සක් දක්වා වැඩි කරලා. මේගොල්ලෝ බොල් අයග වන්නේ මෙඩ මේ අරක්කු සමාගංගොල්ට. ඉලඟට ලංකාවේ ආණ්ඩුවේ වැඩි කොටස් තියන පිපල් ලීසින් සමාගමට තියෙනවා මිලියන හාරසිීය ඒකගේ ටයිට් චාට් බැංකොට බිලන දෙකක්. බැංකෝලට විතරක් පොළුවත් තියල තියෙනවා මේ රනිල් වික්‍රම් සිහ මහත්තයාගේ ජනාධිපති බලතල යටතේ. හටානිත්දට නැවත වරම් ලබල මේ පොලි නය මේ සියල් එසේ තිබියදී. නැවත අරක්කවි කුණීමේ ලයිසන් එක ගන්නඒ සමාගමට බැංකුපොළු විතරක් තියෙනවා බිලියන දහයයිදසම හතරක් බදු අංචා විතරක් තියනවා බිියන දෙකයිදස සමාටක්. එතකොට අපි රාජ්‍ය සේවකය විදියට අට ගත්ත පොලිය විස්්සට ගෙවලා බද්ධ විතරක් අපි විසිපහක්විතර වැඩි කරගන අවසාන වශයෙන් කාටද මේ ගෙවන්නේ මේ බොල් ණය දෙන එක එක හොරුන්ගේ යාලු හොරුන්ට. එනිසා අපි කියනවා. මේ රටේ මිනිස්සු ජීවත්තවෙෙන්න්න විදිහක් නැතුව මේ බදු ගෙවලා බදු ගෙවලා මේ රට ගොඩගන්්ඩ බලාගෙන හිටට මේ රට ගොඩ යන්නේ නෑ. මොකද මේ රටේ මිනිුස්සු මේ ගෙවන හැම බඳදු මුදලක්ම මෙන්න මේ වගේ කුප්‍රකට වෙළන්දෝ. මේ වෙළඳම සඳහා බැංකෝලින් නයාරගෙන පොළතියල ඒ පොලුසේමතිබියදී ආයත් දේශපාලක්ඥයන්ට කඩේග හිල්ලා මෙරටේ පත්තන ජනාධිපතිලට කඩේගිහිල්ලා. ඉතාම සාමකාමීව. ඒ පොලුටිකේ සේමතියලා ආයෙත් තමන්ගේ ලයිසන් අරගෙන ආයෙත්ව්‍යා පාරකරම. ද නිසා පරට මනි බ පුරත්තුව ව න රනිල් ික්‍රමසික මහත්මයා කියන විදිට වැඩ බදසිට ො හි දම් පහලෝ දක්වා ගේ ල සසියට විසිපා විතර බදදුගෙවලා. අපේ රටේ නයගත්තේ වසියට අටේ එනම් විශසදක්වාගේවලා අපි නොමැරීජීවත්වෙලා හරි මේ රට ගොඩගන්න පුළුවන් කියලා අපිට කියන්න තියන්නේ මේ බදුගේවලාි බැංකු ගඩ ගණ්ඩ ගත්තට බිලියන දහය ඉදසම තුරක් බයිංකෝල්ට පංචා කරපු අය අද වෙනකොට නිදැල්ලේ ඒනං කොහොමද අපි පනස් දහක් දහදහක් හතලිස් දක් ලක්ෂ දෙකක් ගත්තාහම ඕගුොල්ලුව අපි ල්ලන් එනිසා අපිටත් සිද් වෙනවා මේ කියන අරක්කු සමාගං කර වගේ. මේක කියෙන් අරක්පු සමාගන් කරාවගේ අතුරු අයවේ පස්සේ අලුජ නාජිපති තුමාගේ බලතල පාවිච්ච කරලා මුලයි දම් පටගන්, ඒක අනිෙමොකද අපි ගෙවපපුනය ඔහෙති ිචාවේ පුළුවන්වස අපි ගෙවන්න. අපි මුලෙහිදම් පටන්ගන්න. මොකද අරක්කු සමාගමකට පුළුවන්නන්. බිලියන දාහතරක් පවිතර වංචා කරලා නැවත හිටපු තැන අමතක කරලා අලුතෙන් පටන්ගන්න. අපිට රාජ්‍ය සේවක විටට බැරි අයි කියෙන ප්‍රශඥාප අපේරට ජනාජධපත්තුමාගේෙන් ආනවා. එනිසා මේ මහපැංකු හොුත් එෙක් මේ කරන සෙල්ලම වහමනවත්වන්න මේරටේ රාජ්‍ය සේවකයට ජීවත්වෙන්න්න බැරි කරන මේ ප්‍රතිපත්තිය වහම හුළ ගණ්ඩ කියනෙ ක අපි ඉල්ලාහින.